සුබ දවසක්. අපි හැමදාමත් අපි ඡන්දේ පාවිච්චි කරලා තියෙන්නේ ඉන්න ජරා දේශපාලනය පරාජයටපත් කරන්න මිසක් මේ නැගීගෙන එන බලවේගයක් පිළිබඳ විශ්වාසයකින් නෙවෙයි. එතකොට හැමතිස්සෙම මේක නෙගටිව් ඡන්දයක්, පොසිටිව් ඡන්දයක් නෙවෙයි. මම හිතන්නේ අවස්ථා දෙක තුනක එහෙම නැතුව මේ සිහිනයක් සහ බලාපොරොත්තුවක් ඇතුව ඡන්දදීපුත් තැන් ඉතිහාසයේ එක දෙකක් මතක් කරගන්න පුළුවන් වෙයි. හැබැයි මේ හැම තැනකදීමත් අපි දකින දේ තමයි අපිව ෆේල් කරලා තියෙනවා. ඒ අපි බලාපොරොත්තු තියපු අය ෆේල් කරලා තියෙනවා. ඉතින් මේක තමයි මේ ඉතිහාසයේ පුරාම මැතිවරණ ඉතිහාසයේ පුරාම අපිට දකින්න ලැබෙන කාරණේ. කියන්නේ එක්කෝ අපි 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 ඉන්න අය පරද්දන්න දීලා තියෙනවා. ඒක නිසා අපිට අදාළ නැහැ එනේකා මොකද කරන්න කියන එක. එනේකා ගැන විශ්වාසය තියාගෙන දුන්න වෙලාවවල ඒ එනේකේ නම් අපිට කෙලවල ඉවර කරලා තියෙනවා. ඉතින් ඔය ඉතිහාසයත් එක්ක අපේ දේශපාලනයේ දිහා බලන්නයි අද දවසේ හිතාගෙන ඉන්නේ. දැන් මේ දවස්වල පුංචි රැල්ලක් ලොකු රැල්ලක් නෙවෙයි අපි දන්නේ ඒ රැල්ල දිග බලලා ගැන කියන්න. පුංචි රැල්ලක් හමනවා ජාතික ජනබල හමලා තිබුණා අඩු වශයෙන් ජාතික ජනබලවේගය පැත්තට. ඉතින් එතකොට එකක් තමයි මේ දැන් සජබ එක පැත්තක ඉන්නවා. ඒගොල්ලෝ චෛත්‍ය ගමකට එක චෛත්‍ය ගානේ හදනවා කියලා ලොකුවට එක කතන්දරයක් අනාතරේ. ඊළඟ විකල්පය හැටියට ඉන්නේ ජාතික ජනබලවේගයනේ. ওই දෙක තමයි ප්‍රධාන විපක්ෂ දේශපාලන ධාරා දෙක. දැන් ඒ අතරිනුත් මිනිස්සු යම්කිසි බලාපොරොත්තුවක් ඇතුව ජාතික ජනබලවේග දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසාම අද දවසේ මාතෘකාව බවට පත් වෙනවා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය. දැන් මුලින්ම කියලා ඉන්න ඕන කාරණාවක් තියෙනවා. කාට හරි ජාතික ජනබලවේගයට ඡන්දේ දෙන්න ඕන නම් මේ කියන කතාව අහලා ඡන්දේ නොදීන්න එපා. මේ එහෙම ඉල්ලීමක් නෙවෙයි. මොකද මම දන්නවා මේ මොහොතේ හිත පිරිසුදුව ඡන්දේ දෙන්න පුළුවන් කිසිම කෙනෙක් මේ පොළොව තලයේ තුල නැහැ. එක එක්කෙනාගේ එක එක යම් යම් ප්‍රමාණයන් වලට අපේ සැලකීමක් දක්වනවා වෙන්න පුළුවන්. ඔව් ඒ නිසා ඒ කවුරු හරි ජාතික ජනබලවේගයට ඡන්දේ දෙනවා නම් මම ඒක ලොකු ප්‍රශ්නයක් හැටියට දකින්නේ නැහැ. සජබේට ඡන්දේ දෙනවා නම් ඒත් ලොකු ප්‍රශ්නයක් හැටියට දකින්නේ නැහැ. රනිල් ඉදිරිපත් කරලා රනිල්ට දෙනවා නම් ඒත් ලොකු ප්‍රශ්නයක් හැටියට දකින්නේ නැහැ. මොකද මෙතෙක්කල් අපි කරලා තියෙන දේවල් වල හැටියට මේ ඒකේ මහ ලොකු අලුත් එකක් නැහැ. ඉතින් ඒ නිසා ඔගොල්ලෝ කැමති එකට ඡන්දෙ දෙන්න. හැබැයි කරන වැඩක් දැනගෙන කරන්න අන්න ඒ සඳහා කරන මැදිහත්වීමක් හැටියට විතරක් මේක බාර ගන්න. එතකොට අපි ලංකාව ගැන බලමු. ඉස්සෙල්ලා අපි මේ ලංකාව ගැන සන්දර්භෙදී ආ බලමු. ලංකාව කියන රට සමහර අය හඳුන්වනවා කෘෂිකාර්මික රටක් හැටියට. හැබැයි කවුරු හරි සංඛ්‍යා ලේඛන පිරික්සුවොත් ඔයගලන්ට පේනවා ඔය එක පැත්තකින් කෘෂිකර්ම රටක් කියන්න පුළුවන් සංඛ්‍යා ලේඛන ටිකක් තියෙනවා. ඒ කියන්නේ 30% අතිමහත් බහුතරය නියැලිලා ඉන්නේ කෘෂිකර්මාන්තය. ඒ අර්ථයෙන් කෘෂිකර්මාන්තය කෙනෙකුට කියන්න පුළුවන් මේකේ කොඳුනාරටිය වගේ කියලා. හැබැයි ඒක උපදවන ආදායම ඒක ජාතික ආර්ථිකයට කරන දායකත්වය බැලුවොත් 7.2%. ඒකට කෘෂිකර්මයේ විතරක් නෙවෙයි දීව්‍ර කර්මාන්තය පශු ඒ සම්පත් ඒ ඔක්කොම අයිති. ඒ සියල්ල ගත්තත් 7.2%ක දායකත්වයක් තමයි අපි දරන්නේ කෘෂිකර්මයේ. ඒ කියන්නේ මේ වවනවා කියන කැලිනුත් එහාට ගිහිල්ලා එකතු කරගන්න පුළුවන් ඔක්කොම ඒවා දැම්මත් 7.2%. එතකොට අපි ඒක ගත්තොත් දැන් අපි අපිට ඊට පස්සේ බලන්න පුළුවන් අපි ආහාර හැටියට. ඒ කියන්නේ කෘෂිකර්මයේ අපි හදන දේවල් වලට අමතරව අපි පිට රටින් යම් යම් දේවල් ප්‍රමාණයන් ගෙන්නනවා. ඒ ප්‍රමාණයේ ඩොලර් බිලියන ගාණයි අපි කෘෂිකර්මයෙන් නිපදවන ඩොලර් බිලියන ගාණයි ගත්තොත් එහෙම ඒ මුළු දෙක එකතු කරලා ගත්තොත් අපි 80%ක් නිපදවනකොට අපි 20%ක් තමයි පිට රටින් ගේන්නේ. එතකොට අය කියන අපේ ආහාර නිෂ්පාදන අවශ්‍යතා 80%ක් අපි මේ වෙනකොට ලංකාව ඇතුළේ නිෂ්පාදනය කරගන්නවා. එතකොට දැන් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතා ඉහළ තැනක් දීලා තියෙනවා මේ කෘෂිකර්මයේ කියන එකට. ඒ කියන්නේ කෘෂිකර්මය ලංකාවේ ආර්ථික කොඳුනාර්ථය හැටියට සලකලා තමයි ඔවුන්ගේ වැඩපිළිවෙළ ඔවුන් ඉදිරිපත් කරන්නේ. එතකොට මට තියෙන ප්‍රශ්නය දැනටමත් අපි 80%ක ආහාර අවශ්‍යතා රට ඇතුලේ නිපදව ගන්න ඕන.
ගෙන්නන්නේ 120ක් නම්. එතකොට අපි මේ කෘෂිකර්මය ඇතුලේ දියුණුව තුළ අපේක්ෂා කරන්නේ අර 120 කියන එක ලබා ගන්න. අපි මේ 120 ලබා ගත්තොත් සංඛ්‍යාලේකන කැල්කියුලේට් කරලා බැලුවොත් අපිට පේනවා ජාතික ආර්ථිකයට වැඩිමුණුත් එකතු කරන්න පුළුවන් සර් 104ක් විතරයි කෘෂිකර්මයේ දායකත්වය ඉහළම වන්න පුළුවන් ඒ තරම් ප්‍රමාණයකින් විතරයි. එතකොට ඕලන්න පේනවා මේක මේ ආර්ථික විපර්යාසයක් කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක් හරියට දාන එකේම තියෙන අවුලක්. එතකොට දැන් ඊළඟ කාරණේ තමයි දැන් 130ක් මිනිස්සු දායකත්වයේ දීලා 107.2ක් අපි හදන්නේ. එතනම තියෙනවා ලොකු අවුලක්. ඒ අවුල තමයි මේක ඵලදායි නොවන ශේෂ්ත්‍රය. එතකොට මේක ඵලදායි කරගන්නේ කොහොමද? ඵලදායි කරගන්නේ එකම විදිහයි තියෙන්නේ. මේ ශේෂ්ත්‍රයේ ඇතුළේ ඉන්න මේ පිරිසෙන් තර කොටසක් මේ ශේෂ්ත්‍රයෙන් අයින් කරන්න ඕන. ඒ කියන්නේ වෙන ශේෂ්ත්‍ර කාර්මික ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, සර්විස් ඉන්ඩස්ට්‍රි එක සේවා සපයන ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්. ඊයේ එහෙම නැත්නම් අපි තුඹ මේ මෘදුකාංග හදන වගේ වෙන්න පුළුවන්. ඒ වගේ වෙනත් ශේෂ්ත්‍රයන් වලට අවශෝෂණය කරගත්තේ නැත්නම් අපිට ඵලදායිතාව වැඩි කරන්න බෑ. කාලයක් තිස්සේ මේ ඉඩම් කැබලි පොඩි වෙලා කැලි වලට කැඩිලා අද වෙනකොට ඒව උරුම කියන ආර්ථික වශයෙන් ඵලදායි යමක් ඒක ඇතුලේ හදාගන්න මේ බිම් අයිතිකරුවන්ට බෑ. ඉතින් ඒ නිසා ඕන එකකින් අයින් කරන්න ඕන. ඉතින් ඒකට සැලැස්මක් නැතුව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ගැන ලංකාවේ කතා කරන්න බෑ. ඇත්ත කතාව ඒකයි. ඊළඟ එක මේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ ඉතා ප්‍රධාන සංගටකයක් හැටියට තියෙනවා ලක්ෂයක්. පොඩි ගාණක් නෙවෙයි, ලක්ෂයක් දෙනා පුහුණු කරනවා කෘෂි තාක්ෂණය හරි ඒ කෘෂිකර්මයේ සම්බන්ධ පුහුණු කිරීම දෙනවා කියලා තියෙනවා. ලක්ෂයක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. ඒතර මේ දැනටමත් වැඩිපුර ඉන්න පිරිසද මේ පුහුණු කරන්නේ? එහෙම නැත්නම් අලුතෙන් පිරිසද මේ පුහුණු කරන්නේ? එතකොට මොකක් ඇත්තම මේ පුහුණුවද තියෙන ප්‍රශ්නේ? මේක ඉඩම් වල ප්‍රශ්නයක් නෙවෙයිද? මේක ප්‍රාග්ධන යෙදවුම් වල ප්‍රශ්නයක් නෙවෙයිද? පුහුණුවේද ප්‍රශ්නේ තියෙන්නේ? දැන් මේක අවබෝධ කර නොගෙනනේ මේ වැඩේ කරන්න හදන්නේ. ඉතින් එතනම අපි ෆේල් නේ. දැන් මේ ලක්ෂයක් පුහුණු කරනවා කිව්වහම හරිම ආකර්ෂණීයයි. කෘෂිකර්මයේ අපේ කොඳුනාරටිය අපි අතීත සෞභාග්‍ය නැවත ගොඩනගන්න මේ කෘෂිකර්මයේ නගා සිටිනවා. ඒකට ලක්ෂයක් සෙනඟ පුහුණු කරනවා කිව්වහම ඒක ඉතාම ආකර්ෂණීය සටන් පාඩයක්. මම හිතන්නේ මේක දෙවෙනි වෙන්නේ හැම කසාද බැඳපු යුවලකටම අලුත් ගෙදරක් දෙනවා කියපු පොදු ජන පෙරමුණේ සටන් පාඩේට. දැන් මගේ ඊළඟ ප්‍රශ්නය තමයි මේ ලක්ෂයක් දෙනා පුහුණු කරන්නේ ඒක ගැන කියනකොට මේ ඔව් මොකටද කියන එක. දැන් ඒකේ තියෙනවා දේශීය අවශ්‍යතා සම්පූර්ණ කිරීම සහ විදේශීය අවශ්‍යතා. ඒ කියන්නේ විදේශීය ශ්‍රම වෙළඳපොළට යවන්න. දැන් විදේශීය ශ්‍රම වෙළඳපොළට අපි පුහුණු කරලා යවනවා නම් අපේ ටෙක්නොලොජි එක විදේශ ශ්‍රම වෙළඳපොළ ඉල්ලන ටෙක්නොලොජියක් වෙන්න එපා. එහෙම ටෙක්නොලොජියක් කෘෂිකර්මයේ අපිට තියෙනවද? ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් සිස්ටම්ස් තියෙනවද? ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම්ස් තියෙනවද? දැන් ඒ ටෙක්නොලොජි පුහුණු කරන්න අපිට මේ ලක්ෂයක් පුහුණු කරන්න අපිට අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක යටිතල පහසුකම් තියෙනවද? මේ එකක් ගැනවත් කල්පනාවක් නැහැ. ආකර්ෂණීය ඉලක්කමක් සපීමක් විතරයි කරන්නේ. මේ පුහුණුව කොච්චර කාලයකටද කියලා නැහැ. මේ පුහුණුව කරන්නේ මොන අංශයේද කියලා නැහැ. මේ පුහුණුව කරන්නේ කවුද කියලා නැහැ. මේ පුහුණුවට අවශ්‍ය අරමුදා සම්පාදනය කරගන්නේ කවුද කියලා නැහැ. ඒ කියන්නේ මේකත් ලස්සන සිහිනයක් හදනවා. පදනමක් නැති. මේක හඳින් හාල් ගෙනවට සමාන එකක්. හඳින් හරි අපි හාල් ගෙනලා දෙනවා කිව්වම මිනිස්සු සැනසෙනවා. ලක්ෂයක් පුහුණු කරන්නේ කොහොමද කියලා. ඒකට අවශ්‍ය අරමුදල්, ඒකට අවශ්‍ය යටිදැල පහසුකම්, ඒවට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන්. ඒවා සපයාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අහන්නේ නැහැ. හදින් හාල් ගේන්නේ කොහොමද කියලා අහන්නේ නැහැ වගේම තමයි. එතකොට මෙහෙම එකකද මෙහෙම හදන සිහිනයක් පිළිබඳව අපි විශ්වාසයෙන් ඉන්නේ. ඒ නිසා මම කියන්නේ පරිස්සම් වෙන්න. ඡන්දය දුන්නට කමන්නේ නැහැ. හැබැයි අනවශ්‍ය බලාපොරොත්තු අපේක්ෂා හදාගන්න එපා. ඒගොල්ලෝ මේකේ සුරපුරක් බිහි කරනවායි කියලා හිතන්න එපා. දෙවෙනි කාරණය
ඊට පස්සේ අපි බලන්න ඕන ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තව එකක් තියෙනවා කෘෂිකර්මයේ ගැන කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කරනවා කියලා. දැන් මේක ෆේල් වෙච්ච ව්‍යාපෘතියක් ගෝඨාභය යටතේ. හැබැයි මේ ජාතික ජන බලවේගයේ දැනටත් අපිට පෙන්වන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදලා තියෙන ඉටි ඉස්සෙල්ලා. ඒ නිසා වෙන්න ඕන මේක තවමත් ඒ විදිහට තියෙනවා. ඊට අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මම දැක්කේ නැහැ. දැන් කාබනික ගොවිදැනත් ගෝඨාභයත් හිතුවේ මේක හරි ජනප්‍රිය මේකක් වෙයි කියලා. නේ මිනිස්සු වස විස කන් නැතුව හොඳ කාබනික මත පදනම් වෙච්ච ආහාර වළඳන්න බොහෝ මිනිසුන්ගේ ආශාවක් තියෙනවා. පාරිභෝගික ජනතාවක් ඉන්නවනේ 100% අයින් කරාම 70%ක් විතර. ඒගොල්ලෝ කැමතිනේ. ඒතර කාබනික ගොවිතැන කිව්වහම ටිකක් ආකර්ශනීය සටප් පාටයක් අර වගේම තමයි. කෘෂිකර්මේ නගා හිටවන්න වගේම තමයි කාබනික ගොවිතැන. මේ ලෝකේ කිසිම රටක් මේ කාබනික ගොවිතැන 100% කරලා නැහැ. වැඩිම කරපු රටවල් පවා 50%ක ලෙවල් එකටවත් ගිහිල්ලා නැහැ තාම. ඉතින් එහෙම තැනක තමයි අපි මේ කාබනික ගොවිතැන ගැන කතා කරන්නේ. ජාතික ජන බලවේගෙත් ඒ ප්‍රකාශනී තියෙනවා. දැන් අපි බලමු මේ කාබනික ගොවිතැන පුළුවන් ද අපිට ප්‍රචලිත කරන්න ලංකාව ඇතුලේ. කාබනික ගොවිතැන ප්‍රචලිත කරන්න නම් අපිට ඌරු කොටු කුකුල් මේව පශු සම්පත කියන එක ඉතා විශාල ලෙස දියුණු වෙන්න ඕන. ඊට අමතරව ගිනි සීරියා වගේ ඒවා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉතා ඉක්මනින් වේගෙන් වැඩෙන ඒවා තියෙන්න ඕන. ඒකට අරවට එකතු කරලා මේ කාබනික පොර හදන්න. එතකොට මේකට ගිනි සීරියා වවන්න ඕන. දැනටමත් අපේ කැලෑ ප්‍රමාණය ඉතාමත් අඩු ගානකට වැටිලා තියෙන්නේ. කැලේ ඉන්න අලි ගමට වදින්නේ කැලෑ නැති නිසා, වඳුරෝ ගමට එන්නේ කැලෑ නැති නිසා. එතකොට ඒ කැලෑ ප්‍රමාණය දැනටමත් ඉතා භයානක විදිහට අඩු වෙලා තියෙනවා. 24% වගේ මට්ටමකට, 29% හැරීට තිබුණා මිට අවුරුදු කීපයක ඉස්සෙල්ලා, දැන් 24%කට අඩු වෙලා තියෙනවා. ඒතර ගිනි සිරා වවන්නේ කොහෙද? කොහෙද? මේ කාබනික වගාව ලංකාවේ ප්‍රචලිත කරන්න පුළුවන් එකක් නෙවෙයි මේ සීමාවන් ඇතුලේ. එතකොට මේ එකක්වත් නොදැනද මේවා කතා කරන්නේ. ඊළඟට ලස්සන වැඩේ, දැන් කෘෂිකර්ම ප්‍රතිපත්තිය එහෙමම තියාගෙන ඉතා ලස්සන ප්‍රතිපත්තියක් කාබනික පුර දාලා වගා කරන ලක්ෂයක් පුහුණු කරලා මේවා කරන ඒ ජාතික ආදායම ප්‍රධාන මේක බවට පත් කරන්න හදන එහෙම කතන්දර ලස්සන සීනයක් ඇතුලේ ඉන්න අතරේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම තියෙනවා තවත් ලස්සන සිහින ප්‍රතිපත්තියක්. මේ පරිසරය ගැන. ඊකෙ තියෙන්නේ කැලෑ ප්‍රමාණය වැඩි කිරීමක් ගැන. එතකොට ඊටාම හොඳ එකක්. නමුත් මේ දෙක එකට යන්න පුළුවන්ද? කාබනික ගොවිතැනක් ප්‍රචලිත කරන ගම. මේ බිම් භූමිය වෙනසක් කරන්න නැතුව, භූමියේ අයිතිය වෙනසක් කරන්න නැතුව, වෙන ඒවට මේව අවශෝෂණය කරගන්න නැතුව අපි කොහොමද මේ කැලෑ ප්‍රමාණය වර්ධනය කරගන්නේ? මොකක්ද ඒකට තියෙන වැඩ පිළිවෙල? ලස්සන සීන හැටියට ඉලක්කම් වලින් මේවා කියන්න පුළුවන්. නමුත් මොකද කොහොමද මේක කරන්නේ? එහෙම කරන වැඩ පිළිවෙලක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුලේ නැහැ. එතකොට කෘෂිකර්ම ප්‍රතිපත්තිය සහ පරිසර ප්‍රතිපත්තිය එකිනෙකට පරස්පර තත්වයකටපත් වෙනවා. අපි මේ දෙක වෙන වෙනමනේ දවස් දෙකක කියවනවා ඇත්තේ. සමහරවිට අපේ උනන්දුව තියෙනවා ඇත්තේ මේ දෙකට වෙන වෙනම. සමහර අයගේ කෘෂිකර්මයට, සමහර අයගේ පරිසරයට. ඒ නිසා මේ පරස්පරය අහුවෙන්නේ නැති වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මම මේ සියල්ල කිව්වේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් අනිත් ප්‍රතිපත්ති ප්‍රකාශනෙන් වගේම සුරංගනා කතාවකට එහා ගිය එකක් නෙවෙයි. ඒවයි බරපතලකමක් නැහැ, දිගපළලක් නැහැ, ගැඹුරක් නැහැ. ඒව කරන්න අවශ්‍ය ආර්ථික සම්පාදනය, කියන්නේ මුදල් හොයාගන්නවා කියන එකට වැඩපිළිවෙලක් එහෙම ලොකු එකක් කොහෙවත් නැහැ. මේ 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 කරනවා කියන ඉලක්කම් වලින් පෙන්නන ඒවා කොස්ට් කරලා, ඒ කොස්ට් එක මෙච්චරයි, ඒකට මෙන්න මෙච්චර අරමුදල් යනවා එහෙම කියලා හොයාගන්න එකක් නැහැ. ඒ නිසා මේවා නැවත වතාවක් ඔබ බලාපොරොත්තුවක් ඇතුව ඡන්ද දෙනවා. ඔබව නැවතවතාවක් ෆේල් වෙන්න මේක ඇතුළේ ඉඩ තියෙනවා. එහෙම නැතුව ඡන්ද දෙනවා නම්, තරහට ඡන්ද දෙනවා නම් ඉන්න ඔබේ ඡන්ද දෙන්න. අපි මෙතෙක් කල දුන්නේත් එහෙමයි, මේ ගමනක් දෙන්න. මොකද වෙන විකල්පයක් අපිට නැති නිසා, මට වෙන විකල්පයක් පේන්නේ නැහැ. ඒතර මොකද්ද මේ දේශපාලනයේ සම්බන්ධයෙන් මගේ කියවීම? මැතිවරණ ප්‍රතිඵල මට අදාළ නැහැ. මොකා බලයට පත් වුණත් ඊළඟ ඡන්දෙන් මම දන්නවා මිනිසුන්ට දිගින් දිගටම උද්ඝෝෂණ කරන්න වෙනවා. දිගින් දිගටම ආණ්ඩුවට බලකිරීම කරන්න වෙනවා.
ඒක තමයි ඇත්ත කතාව. මේක නතර වෙන එකක් නෙවෙයි. දේශපාලනය කියන්නේ බිස්නස් එකක්. ඒක ගේම් එකක්. මේ ගේම් එකේ බිස්නස් එකේ නැති අයට බලයට එන්න බෑ. ඒ නිසා කවුරු හෝ බලයට එනවා නම් එන්නේ මේ ගේම් එක ගහන්න බලාගෙන. ඒ නිසා අවංක කොටස් මේක ඇතුළේ ඉන්න පුළුවන්. මම නෑ කියන්නේ. හැබැයි ඒගොල්ලොත් එක්කම හරි හරියට කරට කර මේ ගේම් කාරයෝ ඉන්නවා. මාලිමාවත් එක්ක එකතු වෙච්ච අය sorry මේ මොකද්ද පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙච්ච අය මාලිමාවත් එක්ක ඉන්න පුළුවන්. නම් මාරු කළා අලුත් මිනිස්සු හොයාගන්න බෑනේ. ගේම් කාරයෝ තමයි හොයාගන්න ඕන. ඉලෙක්ෂන් දිරන්න බෑ නැත්තම්. මිනිසුන්ගේ මගුලකට යන අව මගුලකට යන මිනිසුත් එක්කට හැසිරෙන මිනිසු තමයි ඡන්දෙ දිනන්නේ. ඒ වගේ අය වුණා. ඒ වගේ අය හොයාගන්න යනකොට හොයාගන්න වෙන්නේ පොදු ජන පෙරමුණේ එක්සත් ජාතික පක්ෂයේ සජබෙන් එහෙම කැඩිච්ච කොටස් වලින්. එතකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් මෙතරම් දුර්වලව තියෙද්දි මේ ගේම් එක නතර කරන්න සක්කරයට තියා වයිමටත් බෑ. සක්කරගේ පුතානේ එයාටත් බෑ. ඒ නිසා ලෑස්ති වෙන්න අනවර්ත අරගලයකට. හෙට මාලිමාව ජයගත්තා කියලා ඔබේ සිහිනේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔබට දිගින් දිගට බලයට පත් වෙන ඕනම කෙනෙක් මාලිමාව විතරක් නෙවෙයි සජබයාවත් රනිල්ලාවත් දිගින් දිගට පීඩනය එල්ල කරගෙන පවත්වාගෙන යන්න වෙනවා. අපිට ඉල්ලා හිටින්න වෙනවා ටෙක්නොලොජි දාපල්ලා. හොරකම් අඩු කරන ක්‍රියාමාර්ග වලට ඵලයල්ලා මේ ක්‍රමවේද හදපල්ලා විනෝදභාවයේ මේව කරපල්ලා ඇයි මෙතන මෙහෙම වුනේ කියන ප්‍රශ්න නග නග දිගින් දිගට මේ පාලකින්ට වද දීමේ ක්‍රියාවලියක් පීඩනයට ලක් කිරීමේ ක්‍රියාවලියක් අපිට ඉන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ දේශපාලන අනවර්ත අරගලයට සූදානම් ඔබ දේශපාලනය තුල රැඳී ඉන්න. නැත්තම් ඔබට සිදු වෙන්නේ ලොකු ඩිසපොයින්ට්මන්ට් එකකට. ඒ කියන්නේ බලාපොරොත්තු කඩවීමකට මුහුණ දෙන්න. ඉතින් ඒ අවදානම් පිළිබල අනතුරු අඟවමින් අද දවසේ පණිවිඩය අවසන් කරනවා. සුබ අනාගතය. බොහොම ස්තුතියි.